දැන් අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකට උපක්‍රම යොදලා නැති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට තීරණය කරන්න වෙලා තියෙනවා PCR ධාරිතාව රැක ගැනීම සඳහා රෝග ලක්ෂණ නැති එක්කෙනා රිස්ක් එකක් අරගෙන පැහැදිලිවම අවධානමක් අරගෙන PCR පරීක්ෂණයක් නොකර ගෙදර යවන්න. මේක විද්‍යාත්මකව එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එක එක අර්ථකථන දෙන්න පුළුවන්. එක එක විශේෂඥ උපදෙස් දෙන්න පුළුවන්. නමුත් අපි දින 14ක් යන එක්කෙනෙකුගේ PCR පරීක්ෂණයක් කරන්න නැතුව ගෙදර යවනවා කියන්නේ අවධානමක් දැරීමක්. ඒක කරන්නම වෙන දෙයක් නම් කළ යුතුයි. ඒකට අපිට බාධා කරන්නට බෑ. ඒක කරන්නම වෙන දෙයක් නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක කළා තියෙන්නේ කියන එක අපි දැනට විශ්වාස කරනවා. නමුත් අපි මතක් කරනවා මේ මොහොතේ අපිට ප්‍රතිදේහ පරීක්ෂණ කිරීම සඳහා අවස්ථාව සැලසලා දුන්නා නම් අපේ රසායනාගාරවල මූලික රෝහල් දක්වා තියෙන මේ ඉමුනෝ කෙමිස්ට්‍රි එහෙම නැත්නම් ජීව රසායන විද්‍යාව උපකරණ පාවිච්චි කරලා ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාවලිය කරන්න ඉඩ දීලා තිබ්බනම් අද වෙනකොට මූලික රෝහල් දක්වා සෑම රෝහලකම ප්‍රතිදේහ පරීක්ෂණ කරන්නට පුළුවන්. එතකොට මේ PCR පරීක්ෂණය කරන්න නැතුව ගෙදර යන කෙනාට අපිට ප්‍රතිදේහ පරීක්ෂණයකින් ඉතාම පහසුවෙන් එයාගේ රෝග තත්ත්වය කොයි අතටද පරිවර්තනය වෙලා තියෙන්නේ කියන එක කියන්න පුළුවන්. මොකද මේ ප්‍රතිදේහ පරීක්ෂණවල තියෙනවා ප්‍රතිදේහ සාන්ද්‍රණය කොහොමද ක්‍රමානුකූලව වෙනස් වෙන්නේ කියන මේ වාර්තාව ලබා ගැනීම හැකියාව. ඒතකොට අපිට ඒකෙන් කියන්න පුළුවන් මේ රෝගියාගේ ප්‍රතිදේහ කොයි විදිහටද වර්ධනය වෙලා තියෙන්නේ, රෝගය කොයි විදිහටද වර්ධනය වෙලා තියෙන්නේ, දැන් රෝගයේ තියෙන ස්වභාවය කොහොමද කියලා. ඒතකොට අද වෙනකොට අපිට මේ පරීක්ෂණය කරන්න ඉඩ නොදීම නිසා විශේෂයෙන්ම NMR ආයතනය ඒ සම්බන්ධයෙන් ආව ප්‍රතික්‍රියක වලට අනුමැතිය දුන්නේ නැති නිසා අද මේ ප්‍රතික්‍රියක අපේ රසායනාගාරවල නැහැ. නමුත් අපි යටි ගියාව කියන්නේ ඒක කිය කියා ඉන්න නෙමෙයි මේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතාව විස්තර කරන්න. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා වහාම මේ ප්‍රතිදේහ පරීක්ෂණ රසායනාගාර තුල සිදු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. තව ඉස්සරහට යනකොට අපිට තව කණ්ඩායම් ගණනාවකගේ PCR පරීක්ෂණ කරන එක නවත්තන්න වෙනවා. ඒ නිසා අපි මේ යෝජනාවලිය පැහැදිලිම කියනවා මේ ඇල්ගොරිතමයට අනුව ප්‍රතිදේහ පරීක්ෂණ කරන්නට ඕනේ කොහොමද කියලා. ඊළඟට අපිට විශාල වශයෙන් සිද්ධ වෙනවා මේ පරීක්ෂණ නියැදි එහෙම නැත්නම් නිදර්ශක රෝහල වෙත එහෙම නැත්නම් රසායනාගාර වෙත ගෙන ඒමේදී ගත වෙන කාලය අද වෙනකොට පැය 24කට වඩා වැඩි වෙලා තියෙනවා. වාර්තාව යැවීමේදී අපිට පැය 24කට වඩා කාලයක් ගත වෙනවා. ඒතොර මේ දින 3ක් ගත වෙනවා කියන ක්‍රියාවලිය අපිට පැහැදිලිවම දින 2ක් ගත වෙන්නේ රසායනාගාරයට නියැදි එන්න එහෙම නැත්නම් නිදර්ශකයෙන් සහ රසායනාගාරයෙන් වාර්තාව හරිතෙන්ට යන්න. එතකොට මේ දින 2 අඩු කරන්නට අපිට පුළුවන් එකම ක්‍රමවේදය තමයි එකක් ඉතාම හොඳ තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයක් හදන එක. මේක අපි දිගින් දිගටම කිව්වහම වසංගත රෝගාංශය කිව්වේ ඒක ලක්ෂරි වැඩක් කියලා. ඒක ලක්ෂරි වැඩක් නෙමෙයි. ලෝකයේ තොරතුරු තාක්ෂණය තමයි අද වෙනකොට ප්‍රාථමිකම වැඩේ. ඒ නිසා ඒක අතහැරලා තිබ්බා. නමුත් දැන් අපි කියන්නේ අපිට ශේෂ්ඨගතව මේ පරීක්ෂණ කරන්න අවස්ථාව දෙන්න. අපි ශේෂ්ඨයට යන්න. අපිට මේ ශේෂ්ඨයට ගිහිල්ලා මේ සමෝදායනික ක්‍රමවේදයක් එක්ක බහුවිධ පරීක්ෂණ ක්‍රමවේදයක් එක්ක මේ ශේෂ්ඨය පරීක්ෂා කිරීමේ හැකියාව දෙන්න අපි ලෑස්ති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ බලකායක් එකට නිර්මාණය කරන්න. හැබැයි අපිට ඒකට නිර්මාණය කරපු බස් රථ කීපයක් අවශ්‍ය වෙනවා ජංගම බස් රථ විදියට. ඒතකොට මේ ජංගම බස් රථ ගැන කතා කරනකොටත් ඉතා වැදගත් අපි දැක්ක ජනාධිපතිවරයා පහුගිය දවසක මේ බස් රථ කීපයක් මේ කොරෝනා වසංගත පාලනය සඳහා ලබා දෙනවා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වගේ ඒවට දුන්නා. ඉතින් අපි කියන්නේ මේ බස් රථ දැන් පාවිච්චි කරන්න කොරෝනා සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට දීලා තියෙන බස් රථය තාම පොලිසියක තියෙන්නේ. එතකොට ඒ නිලධාරීන් තාම යන්නේ ඉතාම අපහසුයෙන්. ඔවුන්ට ප්‍රවාහන පහසුකම් නැහැ. එතකොට ඒ බස් රථ කොහේ පාවිච්චි වෙනවද කියන එක දන්නේ නැහැ. නමුත් අපි කියන්නේ ඒ බස් රථ හෝ වෙන බස් රථ හෝ මේ වෙලාවේ තමයි අපිට බස් රථ ඕනේ, මේ වෙලාවේ තමයි ජංගම රථ ඕනේ, මේ වෙලාවේ තමයි අපිට ප්‍රවාහණය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපිට ජංගම රථ 10ක්වත් හදලා තියනවා නම් අපිට දිවයිනේ ඕනෑම තැනක ගිහිල්ලා මේ සමෝදායනික එහෙම නැත්නම් බහුවිධ පරීක්ෂණ